සංගවත වූ ඉන්ධන වැටලීම පසුගිය කාල සීමාව පුරාම සිදු කළ අතර එය මේ වන විටත් ක්‍රියාත්මකයි. ඊයේ හම්බන්තොට දෙහිවර වරාය ආසන්නයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කරමින් තිබූ ඩීසල් ලීටර් 19000ක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 80කට අධිකයි. මේ අතර අදත් QR ක්‍රමයේ යටතේ ඉන්ධන ලබා දීම ක්‍රියාත්මකයි. QR ක්‍රමය හේතුවෙන් මේ වන විට පවතින දිගු ඉන්ධන පොලිම් කෙටි වී ඇති අයුරුද දක්නට ලැබෙනවා. මේ අතර ඊයේ දින විදුලි බිල වැඩි කිරීමට රජය තීරණය කළ අතර මාජන උපයෝගිතා කොමිසම ඊට අවසර ලබා දුන්නා. ඒ අනුව 164%ක උපරිම ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව වැඩි වන අතර අනුමත අවම වැඩිවීම 79%ක්. මෙලෙස විදුලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාව පළ කරන්නේ මෙවන් අදහසක්. මේම ඉතින් ඉස්සරහට ඔහොම රඳා පවත්වගෙන යන්න බෑ. අපිට අමාරුයි. පොඩ්ඩ අඩු කරලා දුන්නොත් රඳා පවත්වගෙන යන්න පුළුවන්. නැත්නම් ඉතින් ඉස්සරහට වාලා ඉතින් අපිත් පාරේ ත්‍රිවිල් කෝටයක් කරලා අල්ලගෙන යන්න තමයි තියෙන්නේ. විදුලි බිල වැඩි කිරීමත් එක්ක කොහොමද? කොහොමත් මේ බිල් වැඩි කරලා අපි දැන් කෝස්ට් එක වැඩි වෙනවා. කෝස්ට් එක වැඩි වෙනවා. ලාභයක් නෑ අපිට. දැන් මේ විදුලි බිල වැඩි කරානේ 100 200 175. මොකද වෙන්නේ? මම ඉන්නේ පොඩි අපිටම තමයි මේ ගෙසිද්ද වෙන්නේ. පාමසි හරන වෙලාව සම්පූර්ණ ඒසි එකේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේක අපිට දරා ගන්න බෑ අපේ මේ ප්‍රශ්නේ.